අපිටලු තවත් ප්‍රශ්නයක් තමයි අපි හමුදුරනේ දැන් අපි පළවෙනි ප්‍රශ්නෙට යමු නම් අපි බෞද්ධෙක්ුනේ ඇයි කියන ප්‍රශ්නේ ඉන්න අනතුරු ප්‍රශ්නයක් අපිට යමු වෙනවා අපි බෞද්ධෙක් වෙලා ඉන්නවා අපි සේවය කරනවා නිවසේ වැඩ කටයුතු කරනවා අපිට පැය කිහිපයක් හරි දවසේ විරාම කාලයක් විවේක කාලයක් තියෙනවා ඒ කාලේදී අපි වැඩම් ගහනවා දාන අදිනවා සෙල්ලම් කරනවා රූපවාහිනී නරඹනවා ගුවන් විදුලියට සවන් දෙනවා යහළුවන් සමග විනෝද කටයුතු කරනවා හැබැයි ඔබ වහන්සේ මුලින් සඳහන් කරා වගේම සංසාරයේ අපි බෞද්ධෙක් වෙලා වර්තමානයේ ඉපදලා තියෙනවා මිනිස්සුත් බව ලබාගෙන අපි සිංහල බෞද්ධෙක් වෙලා සැපවින්ම හැබැයි අපේ සිත යමුනේ නැහැ හාමුදුරනේ අර විරාම කාලයේ පැය කිහිපේ බෞද්ධෙක් වෙලා ඉපදුනාට බෞද්ධ ආගමික වැඩ කටයුතු වලට යොමු වෙන්න. සැබෑවටම පන්සලට ගිහිල්ලා ධර්ම සාකච්ඡාවක නිරත වෙලා දහම ශ්‍රවණය කරලා මේ කටයුතු වලට බෞද්ධෙක් වෙලා ඉපදුනත් හිත යොමු වෙන්නේ නැති ඇයි කියන ප්‍රශ්නය අපිට යොමු වෙලා තියෙනවා. පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ඔබවහන්සේ. ඒකට තියෙන කෙටිම පිළිතුර තමයි මහත්ය කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මැනේ කිරීම දුර්වලයි. තේන්න මම ඔබ දැන් පැහැදිලි කළා. ඔය කාරණා තුනේ දුර්වලභාවය නිසාමයි පින්වතුල්ලා සංසාර බය කියන කාරණේ දකින්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මම මේ පින්වතුල්ලා විනෝද වෙලා සතුටු වෙලා සින්දු කියලා මේ විනෝද වෙනවාට අකමැති නිසා නෙමෙයි මේවා කරන්න එපා කියලා කියන්නේ. තේන්න මේවා නිසා සකස් වෙන්නා වූ කාම ඡන්දයන් නිසා සතර අපායට මිනිසයා වැටුණොත් කල්ප ගානක් සතර අපායේ දුක දීර්ඝ නිසාමයි මම මේවා කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේන්න. නමුත් ගිහි ජීවිතය තුළ අපිට මේ වෙන් වැලකිලා ජීවත් වෙනවායි කියලා අපිට වැලකිලා ජීවත් වෙන්න කියලා කියන්න බෑ. තේන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිරේතුරම අකුසල් රැස් නොවන ආකාරයෙන් මේ දේවල් කරන්න කියලා. දැන් විසාකාව සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. නමුත් විසාකාවත් නිරේතුරුවම අර මහමේල පළඳනාව පළඳගෙන තමයි හිටියේ. සිටු මැදුරක ජීවත් වුණේ නිරේතුරුවම ලස්සන වස්ත්‍ර ඇඳුව සුඛෝපභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. තේන්න. නමුත් ඒ සියලු දේ ගත කළත් ඒගොල්ලෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පරිපූර්ණභාවයට පත් වෙලයි සිද්ධ වෙන්නේ. තේන්න. ඒ නිසා සිල්පද ආරක්ෂා කරගෙන ජීවත් වෙන තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙන. එහෙම ජීවත් වෙද්දී සින්දුවක් ඇව්වායි කියන කාරණේ විනෝදුණායි කියන කාරණේ කොතනකවත් වැරද්දක් බවට පත් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒක අපි තව කෙනෙකුට හිංසාවක් නොකරනවා නම් වරදක් නොකරනවා නම් සිල්පද ආරක්ෂා වෙනවා නම් ගිහි ජීවිතය තුල ඒවැයි මිදෙන්න කියලා අපිට කියන්න බැහැ. මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනා තුනත් කාමරාග පිටික තියෙනවා. තේරෙනවද? කාමරාග පිටික තියෙනවා ආත්ම භාව හතකට අදාළව භවතුෂ්ණාව තියෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ සින්දුවක් අහන්න විනෝද වෙන්න එපායි කියන කාරණය ගිහි පින්වතුන්ලාට වළක්වන්නේ නැහැ. ආරේෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙමින් මේවා ජීවිතයට එකතු කරගන්න. ඒතකොට ආරේෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් වෙන්න අපි තුල සකස් වෙන්නා වූ පංච නීවරණ යටපත් වුණා වූ හිතෙන් අපිට මේ ලෝකේ යථාර්ථය මතු කළ දෙනවා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම කාමයන්ට යන්න ආස්වාදය ලබන්න. නමුත් නිරේතුරුව දකින්න මේ කෙටි ආස්වාදය නිසා දීර්ඝ වූ ආදීනවයක් තියෙනවායි කියන කාරණය දකින්න. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියන කාමයේ ආස්වාදයක් තියෙනවා මහණෙනි. මං කාමයේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ. කාමයේ ආස්වාදයක් තියෙන නිසාමයි මේ ජනතාව මෙච්චර කාමයන් කෙරෙහි ලොල් වෙලා ජීවත් වෙන්නේ. ඒ නිසා කාමයේ ආස්වාදයක් තියෙනවා. නමුත් මහණෙනි ඒ ආස්වාදයේ කෙටි. තේරෙනවද? සින්දුවක ආස්වාදයක් තියෙනවා නැටීමක ආස්වාදයක් තියෙනවා නමුත් මේ ආස්වාදය කෙටි ඒ කෙටි ආස්වාදය නිසා සකස් කරගන්නා වූ අකුසල් නිසා සිල්පද බිඳීම නිසා දීර්ඝ ආදීනවයක් තියෙනවා අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන සාධාරණත්වය කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි කාමයේ ආස්වාදයක් තියෙනවා මම නැහැ කියන්නේ නැහැ ඒ කාමයේ ආස්වාදයේ කෙටි මේ කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා දීර්ඝ වූ ආදීනවයක් මේ මනු සත්වයා විඳිනවා කියලා. ඒ නිසා මේ කාමයේ ආස්වාදයේ කෙටි බව දැකලා ආදීනවයේ දීර්ඝ බව දැකලා කාමයේ නිස්සරණය හොයාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට කාමයේ නිස්සරණය සොයාගෙන යෑමේ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. තේන්න. කාමයේ ආස්වාදයක් තියෙනවා. ඒ වගේම ආදීනවයේ දීර්ඝයි. තේන්නාද?
එතන බලන්න කෙනෙක් තරුණ වියේ ඉඳලා ආදරය කියන ආස්වාදයට බැඳුනොත් ඒ බැඳිලා විවාහයක් සිද්ධ කරගත්තොත් ඒ කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා කොයිසම් දීර්ඝ ආදීනමක් යවිඳින්න ඕනද? දරුවෝ හදලා මුණුබුරෝ හදලා අවසානයේ මේවා උපාදානය කරලා මැරිලා සතර අපායට වැඩුණොත් අර පුංචි ආස්වාදයේ උදෙසා කොයිසම් දීර්ඝ ආදීනමක් තියෙන එස කාමයේ ආස්වාදයක් තියෙනවා ඒක කෙටි නමුත් කෙටි ආස්වාදයේ උදෙසා දීර්ඝ ආදීනවයක් සත්‍යය මේ ආස්වාදයක් තියෙනවා මේ ධානගත සමාධියේ ආස්වාදයක් තියෙනවා නමුත් ඒ ආස්වාදය කෙටි ඒ කෙටි ආස්වාදය නිසා දීර්ඝ ආදීනවයක් සත්‍යය සකස් කරගන්න ඒ නිසා මේ කෙටි ආස්වාදයක් දීර්ඝ ආදීනවයක් දැකලා වේදනාවේ නිස්සරණය සොයාගෙන විදර්ශනාමය නුවණ සමාධිය තුලින් මතු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේරෙනවා? ඒ නිසා ගිහි පින්වතුන්ලා ඒ සතුට තුල ජීවත් වෙන්න ඒකෙන් බැහැර වෙන්න බෑ. නමුත් ඒ සතුට තුල ජීවත් වෙන්න ඕනේ සිල්පද පහ ආරක්ෂා කරගෙන. කොතනකවත් සිල්පද පහ බිඳගෙන සතුට වෙන්නද යන්න නම් එපා. ඒ සතුට දුකක් බවටමයි පත් වෙන්නේ. තේනවා සිල්පද විඳගන්න නැතුව ඔබ කොයි ආකාරයෙන් සතුටුණත් බුදුරජාණන් වහන්සේ කොතනකදුවත් ඔබට වැරද්දක් කියන්නේ ගිහි පින්වතට තේනවා නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒ සතුට කියන කාරණයක් නිට්ටය උදයක්ද අනිත්‍ය උදයක්ද අනිත්‍ය උදයක් තේනවා දැන් බුදුරජාණන් වහන්සේ අර ඊට ඉස්සෙල්ලා අර මහත්මයා කිව්ව පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ගැන දැන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය ගැන සිහිපත් වෙනකොට පංච උපාදානස්කන්ධයේ මුල් උපාදානස්කන්ධය මොකද්ද රූප උපාදානස්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී මේ පංච උපාදානස්කන්ධය අතීත පංච උපාදානස්කන්ධයක් වර්තමාන පංච උපාදානස්කන්ධයක් අනාගත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න කියලා. තේරෙනවද? එතකොට දැන් පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධයේ රූපේ නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපය අතීත රූපස්කන්ධයක් වර්තමාන රූපස්කන්ධයක් අනාගත රූපස්කන්ධයක් හැටියට දකින්න කියලා. තේරෙනවද? මේ තුන් කාලයම දකින්න කියලා මේක දකින්න නැතුව අපිට කවදාකවත් මේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව කඩන්න බැහැ. තේනවා මම දැන් මේ ආස්වාදය ගැන කතා කරන්නේ. ඊට අදාළව මම ওই ප්‍රශ්නේ ගත්තේ. මේ රූපය කෙරේ තියෙන තෘෂ්ණාව කඩන්න නම් අපිට නිරේතුරුම අතීත රූපස්කන්ධයේ වර්තමාන රූපස්කන්ධයේ අනාගත රූපස්කන්ධයේ හැටියට මේ රූපයේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ කොහොමද? මේ මොහොතේ මේ රූපය කියන්නේ මොකද්ද? මේ අසකනාසයේ දිව ශරීරයේ මනස මේ ඇසට අරමුණු වෙන්නා වූ සියල්ල රූප මේ කන කනට අරමුණු වෙන්නා වූ සියල්ල රූප මේ නාසයත් දිවත් ශරීරයත් මනසත් මේවාට අරමුණු වෙන්නා වූ සියල්ල එතකොට මේ රූපය කියන කාරණය නිට්ටයද අනිත්‍යද මේ වර්තමාන රූපස්කන්ධයේ නිට්ටය දෙයක්ද අනිත්‍ය දෙයක්ද එනම් වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යය කියලා Taman දකිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකින්න කියලා. එතකොට අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය කියන්නේ කොතනින්ද මේ රූපේ පටන් ගත්තේ? අම්මාගේ මව්කුස තුලින්. තේරෙනවද? අම්මාගේ මව්කුස තුල තමයි මේ රූපේ ආරම්භය සිද්ධ වුනේ. එතකොට මේ රූපය හටගත්තේ කොමකින්ද? දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව මේ රූපය හටගත්තේ කොමකින්ද? ආහාරයෙන්. තේරෙනවද? සතර මහා ධාතු බව ඇත්ත නමුත් ඒ සතර මහා ධාතු හටගත්තේ කොමකින්ද? ආහාර. එතකොට රූපය ආහාරයෙන් හටගත්තා කියන්නේ කුමක් නිසාද? රූපය හටගත්තේ කොමකින්ද? අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුකුත් කියන කාරණා දෙක එකතු වීමෙනුයි රූපය හටගත්. එතකොට මේ ශුක්‍රාණුව ඩිම්බයක් කියන කාරණා දෙක කුමකින්ද පෝෂණය වුනේ? ආහාරයෙන්. තේරෙනවද? ආහාරයෙන් පෝෂණය වුණා වූ මේ ශුක්‍රාණුවකු ඩිම්බයක් කියන කාරණා දෙකෙන් තමයි මේ පැලෝපිය නාලය තුල මුලින්ම මේ රූපය හට ගැනීම කල්ල රූපය සිද්ධ වුණා. තේරෙනවද? එතකොට එතනින් මේ හටගත්තා වූ කලල රූපය සතිය දෙකක් තුනක් හතරක් මාසයක් පහක් හයක් නවයක් දක්වා තිබ්බා වූ කල්ල රූපය නිට්ටය උදයක්ද අනිත්‍ය උදයක්ද? එතකොට දරුවා ලෝකෙට බිහි වෙලා තරුණ ළමා කාලේ ලදරු කාලේ තරුණ කාලේ මේ දක්වා පවතින ආවා වූ මේ රූපය නිට්ටය උදයක්ද අනිත්‍ය උදයක්ද? එහෙනම් අතීත රූපස්කන්ධය නිට්ටයද අනිත්‍යද? පින්වතුන්ලා දැස් දෙක මොහොතක් පියාගෙන නුවණින් දකින්න ඔබ මේ රූපය හටගත් තැන කොතනද? ඔබේ අම්මාගේ මව්කුසේ පැලෝපිය නාලය තුල සකස් වුණා වූ කලල රූපයට ඔබේ හිත අරගෙන යන්න. ඒ අම්මාගේ පැලෝපිය නාලයේ මව්කුස තුලේ කලල රූපේ නුවණින් දකින්න.
ඒ කලල රූපයේ ක්‍රමානුකූලව වැඩිලා සතියක් දෙකක් තුනක් හතරක් ගිහිල්ලා සති හතක් අටක් යනකොට තම්බපු විත්‍රයක් ප්‍රමාණයට ලොකු වෙලා හිස අතපය වෙන් වෙලා මේ ආයතන හය සකස් වුණ හැටි නුවණින් දකින්න එතන පටන් මේ කලල රූපයේ මාසයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් අර ධර්මාශ කුටියේ අර ලේ සැරවලට මැදි වෙලා තිබ්බා වූ හැටි නුවණින් දකින්න ඒ දැක්කා වූ රූපය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද එදා ඒ කලල රූපයෙන් පටන් ගත්තා වූ රූපයේ ආරම්භය මේ දක්වාව ආවා වූ මේ ගමන නිත්‍ය වූ රූපයක්ද මෙතන තිබ්බේ අනිත්‍ය වූ රූපයක්ද එන අතීත වූ රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද බුදුරජාණන් වහන්සේ කියනවා ඉනුත් ඈතට මේ රූපයේ අනිත්‍යභාවය අරගෙන යන්න කියලා ඉනුත් ඈතට මේ රූපයේ අනිත්‍යභාවය අරගෙන යද්දී ඔබ පටිච්ච සමුප්පන්නව සංසාරයේ අතීතේ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සංසාරයේ සක්විති රජ වෙලා ඉපදිලා ඉන්න තිබිලා තියෙනවා කියලා ඔබ අතීතේ සක්විති රජ කෙනෙක් වෙලා ඉපදුන වෙලාවේ ඔබට ඒ තිබ්බා වූ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය නිත්‍ය වූ රූපයක්ද අනිත්‍ය වූ රූපයක්ද ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ අර දිව්‍ය තේජස දිව්‍ය ඕජාවෙන් බබලන රූපේ නිත්‍ය වූ රූපයක්ද අනිත්‍ය වූ රූපයක්ද ඔබ සුජම්පතිය වෙලා ඉපදුන වෙලාවේ ස්ත්‍රී රත්නය වෙලා ඉපදුන වෙලාවේ ඒ තිබුණා වූ මහේශාක්‍ය රූපේ නිත්‍ය වූ රූපයක්ද අනිත්‍ය වූ රූපයක්ද ඒ සෑම අතීත රූපස්කන්ධයක්ම අනිත්‍යභාවයට පත් වුණා ඔබ සතර අපායට වැටුන වෙලාවේ හරකෙක් වෙලා එළුවෙක් වෙලා කුකුලෙක් වෙලා ඉපදුන වෙලාවේ ප්‍රේතේ ප්‍රේතියක් වෙලා ඉපදුන වෙලාවේ නිරිසතෙක් වෙලා ඉපදුන වෙලාවේ අසුරේ කසුරියක් වෙලා ඉපදුන වෙලාවේ ඒ තිබුණා වූ රූපය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද එහෙනම් ඒ අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද දැස් දෙක පියාගෙන මොහොතක් අතීතයේ ඔබ සක්විති රජ වෙලා හිටපු වෙලාවේ තිබ්බ දෙතිස්මා පුරුෂ ලක්ෂණයන් ගැන රූපය සීපත් කරලා අනිත්‍යයි කියලා දකින්න අතීතයේ ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ තිබුණ දිව්‍ය ඕජාවෙන් තේජසින් බබලන රූපය මොහොතක් මෙනෙහි කරලා ඒ අතීත රූපස්කන්ධය අනිත්‍යයි කියලා දකින්න අතීතයේ ඔබ ස්ත්‍රී රත්නය වෙලා සුජම්පතිය වෙලා ඉපදුන වෙලාවේ තිබ්බා වූ මහේශාක්‍ය දිව්‍ය මනුස්ස රූපය අනිත්‍ය උනායි කියන කාරණය නුවණින් දකින්න අතීතයේ සතර අපායට වැටුන වෙලාවේ තිබුණ අතීත රූපයන් අනිත්‍ය වී ගියායි කියන කාරණය දකින්න එනං අතීත රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද වර්තමාන රූපස්කන්ධය නිත්‍යද අනිත්‍යද අතීත රූපස්කන්ධයත් අනිත්‍ය නම් වර්තමාන රූපස්කන්ධයත් අනිත්‍ය නම් ඔබ අනාගතයේ මගේ රූපය මේ ආකාරයෙන් නිරෝගීව පවතිවා කියලා බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් නිත්‍ය වේද අනිත්‍ය වේද අනිත්‍යයි ඔබ අනාගතයේ මම දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා කියලා ඔබ විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් ඒ දිව්‍ය ජීවිතයේ බ්‍රහ්ම ජීවිතයේ නිත්‍ය වේද අනිත්‍ය වේද ඔබ අතීතයේ සක්‍රියා වෙලා ඉඳලා තේ ජීවිතය අනිත්‍ය වුණා නම් ඔබ අනාගතයේ දෙවියෙක් වෙන්න බලාපොරොත්තුනත් ඒ දිව්‍ය ජීවිතයේ අනිත්‍යමයි තේරෙනවද එනම් බලන්න ඔබ අතීත රූපස්කන්ධය දිහා දැකලා වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා අනාගත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගන්න නිරේතුරුම ඔබට හිතුනොත් මං අනාගතයේ දෙවියෙක් වෙනවා කියලා ඒ හිතුන චිත්තයට ඊළඟ චිත්තය අතීතයේ මං සක්‍රියා වෙලා හිටියා අතීතයේ මං සුජම්පති වෙලා හිටියා ඒ දිව්‍ය රූපත් අනිත්‍ය නම් නැවත මට දෙවියෙක් එපා තේරුණාද අතීතයේ මම බ්‍රහ්මෙක් වෙලා හිටියා ඒ බ්‍රහ්ම රූපයත් අනිත්‍ය වුණා නම් ආයිමත් මට බ්‍රහ්ම ජීවිතය එපා අතීතයේ මං සක්විති රජ කෙනෙක් වෙලා ඉඳලා ඒ සක්විති රජගේ රූපයත් අනිත්‍ය වෙලා ගියා නම් ආයිමත් මට රජ සිටු තනතුරු එපා තේරුණාද ඒ ඔබ දකින්නේ කුමද්ද රූපේ අනිත්‍යභාවය ඒ වගේ අතීත රූපස්කන්ධයත් වර්තමාන රූපස්කන්ධේ අනිත්‍යභාවයේ දකිමින් අනාගත රූපස්කන්ධේ අනිත්‍යභාවයේ මතු කරලා ගන්න. එතකොට කොයිම වෙලාවකවත් ඔබට මගේ ජීවිතයේ අනාගතයේ නිරෝගීව පවතිවා කියන හිත සකස් වෙනකොටම ඔබේ හිත අනිත්‍යයි කියලා. මොකද ඒ නිරෝගී භාවය නිත්‍ය උදයක්ද අනිත්‍ය උදයක්ද? සක්විති රජ කියන අවුරුදු 84,000ක් නිරෝගීව ජීවත් වෙච්ච සක්විති රජුරුවන්ගේ ජීවිතයත් අනිත්‍ය වුණා. අවුරුදු 160ක් ජීවත් වෙච්ච බක්කුල මහරහතන් වහන්සේ නිරෝගීව මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවත් වෙච්ච උත්තමයාගේ නිරෝගී ජීවිතයත් අනිත්‍යභාවයට එනං අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය තුලින් වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින්
අනාගත රූපස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව සිදලා දාන්න. මොනම හේතුවක් නිසාවත් අනාගතේ මට මෙවැනි රූපයක් ලැබේවා කියලා චිත්තයක් ඇති කරගත්තොත් වහාම අතීත රූපස්කන්ධය මතු කරලා අරගෙන ඒ අනාගත රූපස්කන්ධය කෙරේ තෘෂ්ණාව බිඳින්න. එතකොට දැන් රූපය ඇසුරෙන් සකස් වෙන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධෙදී? රූපය ඇසුරෙන් මොකද්ද සකස් වෙන්නේ? පස්සේ. පස්සේ කියන්නේ මොකද්ද? අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුන එකතුන. කාරණා තුනක එකතුවයි පස්සේ. තේරෙනවද? පස්සේ කියලා කියන්නේ මොකද්ද? දැක්කා. ඇසුණා. දැනුණා. තේරෙනවද? දැක්කා. ඇසුණා. දැනුණා. තේරෙන පස්සේ කියන්නේ ඒ කාරණේ. එතකොට එහෙනම් බලන්න මේ මොහොතේ ඔබ මේ ඇස් දෙකෙන් යම් රූපයක් දකිනවා නම් ඒ දකින්නා වූ රූපය නිට්ටයද අනිත්‍යද? ඔබ මේ මොහොතේ මේ කලින් යම් ශබ්දයක් අහනවා නම් මේ ශබ්දය නිට්ටයද අනිත්‍යද? ඔබ මේ මොහොතේ මේ හිතෙන් යම් සිතුවිල්ලක් හිතනවා නම් ඒ සිතුවිල්ල නිට්ටයද අනිත්‍යද? එහෙනම් වර්තමාන පස්සේ නිට්ටය වූ ධර්මයක්ද අනිත්‍ය වූ ධර්මයක්ද? අනිත්‍ය වූ ධර්මයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීත පස්සේ කෙරෙහි හිත යොමු කරන්න කියලා. එහෙනම් අතීතයේ ඔබ ඉස්සෙල්ලාම මේ ඇස් දෙකෙන් දැක්කේ කවුද? ඔබේ අම්මාවයි නේද? දැන් මව් කුසේ ඉඳි පේන්නේ නැහැනේ, ඇස වැහිලානේ තියෙන්නේ. ලෝකෙට ගිහි වුණාට පස්සේ මේ ඇස් දෙකෙන් ඔබ ඉස්සෙල්ලාම දැක්කේ ඔබේ අම්මා තාත්තා. ඒ අම්මා තාත්තා දැක්කා වූ අම්මා තාත්තා නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට ඔබ ඉස්සෙල්ලාම අම්මාගෙන් යම් සුරතල් වදනක් ඇහුවා නම් ඒ ඇසුනා වූ වචනේ නිත්‍යද අනිත්‍යද? ඔබ පුංචි කාලයේ මේ සිතෙන් යම් සිතුවිල්ලක් සිතුවා නම් ඒ සිතුවිල්ල නිත්‍යද අනිත්‍යද? එහෙනම් අතීතයේ දැක්කා වූ සෑම දෙයක්ම අනිත්‍ය වෙලා ගියා. කොච්චර දේවල් අපි පුංචි කාලේ මේ ඇසෙන් දකින්නේ නැද්ද? ඒ අම්මාගේ තුරුලේ නැලවි නැලවි අර සෙල්ලම් බඩු දැක්ක, තොටිල්ල දැක්ක, ළමා පාසල දැක්ක, පාසල දැක්ක, විශ්වවිද්‍යාලය දැක්ක, මේ දැක්කා වූ සෑම දෙයක්ද නිත්‍යද අනිත්‍යද? පුංචි කාලේ අර ඇස් දෙකෙන් දැක්කා වූ සෙල්ලම් බද්දික සෙල්ලම් තොටිල්ල නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වුණා. පුංචි කාලේ අම්මා ආදරෙන් පුතේ කියපු වෙලාවේ, දුවේ කියපු වෙලාවේ ඇසුණා වූ වදන් නිත්‍යද අනිත්‍යද? පුංචි කාලේ අම්මාගේ ආදරය නිසා හිතුණා වූ සිතුවිලි නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එනම් බලන්න පුංචි කාලේ ඉඳන් මේ දක්වා ඔබ මේ ඇසෙන් දැක්ක, කනෙන් අහපු, මනසෙන් හිතපු සෑම දෙයක්ද නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් අතීත පස්සේ නිත්‍යද අනිත්‍යද? බුදුරජාණන් වහන්සේ කියන ඉනුත් ඈතට යන්න කියලා. ඉනුත් ඈතට ගිහිල්ලා ඔබ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ අර අවුරුදු 84,000 ජීවත් වෙච්ච කාලේ කොයිසා දේවල් මේ ඇස් දෙකෙන් දකින්නේ නැද්ද? පටිච්ච සමුප්පන්න ඇස් දෙකෙන්. අර එර්දියෙන් එන ඇතෙක්ව දැක්ව, එර්දියෙන් යන අජානීය අස්වැක්ව දැක්ව, ඒවා නිත්‍යද අනිත්‍යද? අර දිව්‍ය ලෝකයෙන් බහින පංච කල්යාණියක් වගේ ස්ත්‍රී රත්නය දැක්ක, ඒ ස්ත්‍රී රත්නය නිත්‍යද අනිත්‍යද? සක්විති රජෙකුට දාව පුත්තු දාදෙනි 1000ක් උපදිනවා, ඒ පුත්තු 1000ම දැක්ක ඒ නිත්‍යද අනිත්‍යද? සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ අර ඇස් දෙකෙන් අර දිව්‍ය ලෝකයේ තියෙනා වූ ඒ ලස්සන පරිසරය දැක්ක ඒ දැක්ක දේ නිත්‍යද අනිත්‍යද? සතර අපායට වැටුන වෙලාවේ යෝධිය ගින්දර දැක්ක ඒ දැක්කා වූ දේ නිත්‍යද අනිත්‍යද? එනම් මාත්‍යෝ අතීත පස්සේ නිත්‍යද අනිත්‍යද? වර්තමානයේ මේ දකින්නා වූ දේ නිත්‍යද අනිත්‍යද? අතීත පස්සෙත් අනිත්‍ය නම් වර්තමාන පස්සෙත් අනිත්‍ය නම් මට අනාගතේ මේ වගේ දේවල් දකින්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇති වුණොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? මේ රට ජාතිය ආගම නිසා මට මෙවැනි දේවල් අසන්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇති වුණොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? මට අනාගතේ මෙවැනි සුන්දර සිතුවිලි හිතන්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇති වුණොත් ඒ බලාපොරොත්තුව නිත්‍ය වේද අනිත්‍ය වේද? මොකද ඔබ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ ඔබ හිතුවා වූ ඒ සුන්දර බලාපොරොත්තු සිතුවිලිත් අනිත්‍යභාවයට පත් වුණා. එනම් බලන අතීත පස්සෙත් අනිත්‍යයි, වර්තමාන පස්සෙත් අනිත්‍යයි. මේ දෙක තුලින් ඔබ අනාගතේ අහන්න, දකින්න, හිතන්න යම් දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ අනිත්‍යයි කියලාමයි දකින්නේ. වෙනස් වෙන දෙයක් කියලාමයි දකින්නේ. එනම් බලන්න දැන් රූපය ඇසුරෙන් කුමද සකස් වුනේ? පස්සේ. පස්සේ නිසා කුමද සකස් වුනේ? විඳීම. විඳීම කියන්නේ මොකද්ද? එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක උපේක්ෂා සාගත වේදනා. දැන් මේ මොහොතේ මොකද්ද මේ විඳින්නේ? සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? ඈ සැප වේදනාවක් නේද? උපේක්ෂාව කියලා කියන්න පුළුවන් ඈ.
එතන මේ විඳින්නා වූ සැප වේදනාව නිට්ටයද අනිත්‍යද? මේ මොහොතේ ඔබ දුක් වේදනාවක් විඳිනවා නම් ඒ දුක් වේදනාව නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? මේ මොහොතේ ඔබ උපේක්ෂාසහගත වේදනාවක් විඳිනවා නම් ඒ උපේක්ෂාසහගත වේදනාව නිට්ටයද අනිත්‍යද? එනම් වර්තමාන විඳීම නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? බුදුරයන් වහන්සේ කියනවා ඊළඟට අතීත වේදනාන් ස්කන්ධය දිහාට බල යන්න කියලා. එතකොට අතීතේ වේදනාව මෙනෙහි කරද්දී ඔබ බලන්න පුංචි කාලයේ ඉඳන් ඔබ යම් සැප වේදනාවක් ඇති කරගත්තා නම් කොච්චර අපි සැප වේදනාවක් ඇති කරගන්නේ නැද්ද? අම්මාගේ ආදරය නිසා, අම්මාගේ උරතල් බස් නිසා, අම්මාගේ මව් කිරි බොනකොට, අම්මාගේ උරතල් ලැබෙනකොට කොයිසා සැප වේදනාවක් ඇති කරගන්නද? ඒ සැප වේදනා නිට්ටයද අනිත්‍යද? කොයිසා අම්මා බයින වෙලාවේ, අම්මා ගහන වෙලාවේ කොයිසා දුක් වේදනාවක් ඇති කරගන්නේ නැද්ද? ඒ දුක් වේදනාවක් නිට්ටයද අනිත්‍යද? ඒ දුකයි සැපයි දෙකයි අතර තියෙන උපේක්ෂාව තුළ අපි ඇලීම් ගැටීම් වලින් තොර ඉන්නේ නැති ඒ උපේක්ෂාව නිට්ටයද අනිත්‍යද? එහෙනම් අතීත වේදනා ස්කන්ධේ නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? ඉනුත් ඈතට ගිහිල්ලා බලද්දී ඔබ සක්විති රජ වෙනා ඉපදුන වෙලාවේ කොයිසා සැප වේදනාවක් ලබන්නේ නැද්ද? ඒ සැප වේදනා නිට්ටයද අනිත්‍යද? ඔබ සක්‍රියා වෙනා ඉපදුන වෙලාවේ ඔබ කොච්චර සැප වේදනාවක් ලබන්නේ නැද්ද? ඒ සැප වේදනාවක් නිට්ටයද අනිත්‍යද? ඔබ සතර අපායට වැටිලා ගින්දරත් යෝධියත් එක්ක ඔබ කොච්චර දුක් වේදනාවක් ලබන්නේ නැද්ද? ඒ දුක් වේදනාව නිට්ටයද අනිත්‍යද? එහෙනම් අතීත වේදනාව අනිත්‍ය නම් වර්තමාන විඳීමත් අනිත්‍ය නම් ඔබ අනාගතේ මට මෙවැනි සැප වේදනා ලැබේවා කියලා බලාපොරොත්තුවක් ඇති කරගත්තොත් නිට්ට වේද අනිත්‍ය වේද? මගේ දරුවා නිසා, මගේ පුතා නිසා, මගේ දුව නිසා, මගේ මුණුබුරා මිනිබිරිය නිසා, මගේ රට ජාති ආගම නිසා මට මෙවැනි සැප වේදනා ලැබේවා කිව්වොත් නිට්ට වේද අනිත්‍ය වේද? මම අනාගතේ දෙවියෙක් වෙලා මේ වගේ සැප වේදනම් විඳිනවා කියලා බලාපොරොත්තුවක් ඇති වුණොත් නිට්ට වේද අනිත්‍ය වේද? එනා අතීත වේදනා ස්කන්ධේ නිට්ටයද අනිත්‍යද? වර්තමාන වේදනා ස්කන්ධේ නිට්ටයද අනිත්‍යද? එනං අනාගතේ බලාපොරොත්තු වෙන සැප වේදනා නිට්ට වේද අනිත්‍ය වේද? එනං අනිත්‍යභාවය දකිමිනුයි සැප වේදනාව කෙනේ බලාපොරොත්තු ඇති. එනං දැන් මුලින්ම අපි මොකද දැක්කේ? රූපේ, රූපේ ඇසුරෙන් මොකද සකස් වුනේ? පස්සේ, පස්සේ නිසා මොකද සකස් වුනේ? විඳීම. විඳීම තුල මොකද සකස් වෙන්නේ? සංඥාව කියන්නේ හඳුනා ගැනීම. තේරෙනවද? ඇසෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අහනවා, මනසෙන් සිතුවිල්ල හිතනවා. දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේට ඇලෙනවා, ගැටෙනවා, උපේක්ෂාසහගත වෙනවා. විඳීම. ඇලුන, ගැටුන, උපේක්ෂාසහගත වෙච්ච දේ අපි මොකද කරන්නේ? හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා කියන්නේ මොකද්ද? සංඥා. තේරෙනවද? දැන් මේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය කියන්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මෙහෙමයි දකින්න ඕනේ. ඒතකොට හඳුනා ගැනීම කියන්නේ මොකද්ද? සංඥාව. මොකක්ද අපි හඳුනා ගන්නෙ? අපි ඇලුන, ගැටුන, උපේක්ෂාසහගත වෙච්ච දේ අපි හඳුනා ගන්නවා. මොකද්ද හඳුනා ගන්නවා කියන්නේ? මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ රට, මේ ජාතිය, මේ ඉර, මේ හඳ, මේ ජපන් ජාතිකයෙක්, මේ චීන ජාතිකයෙක් කියලා හඳුනා ගන්නවා. තේරෙනවද? මේ පරිප්පු, මේ බත්, මේ පොලොස් කියලා අපි හඳුනා ගන්නවා. මිනිස්සු 100ක් ඉන්න තැන තමන්ගේ අම්මා හිටියොත් මේ මගේ අම්මා කියලා හඳුනා ගන්නවා. තේරෙනවද? එතකොට ඔබ හිතන්නේ මේ මොහොතේ ඔබ මේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, ශරීරයෙන් යම් රූපයක් හඳුනා ගත්තා නම් ඒ නිට්ටයද අනිත්‍යද? ඒ රූපය අනිත්‍යයි. තේරෙනවද? ඔබ මේ කනින් ශබ්දයක් හැටියට යම් රූපයක් හඳුනා ගත්තා නම් ඒ රූපය නිට්ටයද අනිත්‍යද? එහෙනම් බලන්න වර්තමාන සංඥාව හඳුනා ගැනීම නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? එහෙනම් බලන්න අතීත සංඥාවට යන ඔබ පුංචි කාලයේ ඉඳන් මේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, ශරීරෙන් කොච්චර දේවල් ඔබ හඳුනා ගන්න නැද්ද? මේ අම්මා, මේ තාත්තා, මේ ආච්චි, මේ ලොකු අම්මා, මේ බාප්පා, මේ සෙල්ලම්බඩුව, මේ තොටිල්ල, මේ හඳුනාගත්තා වූ දේ නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඉනුත් ඈතට යන්න අතීතයේ ඔබ සක්විති රජ වෙලා ඒ සක්විති රජුගේ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, ශරීරෙන් හඳුනා ගත්තා වූ යම් දෙයක් තිබ්බා නම් ඒක නිත්‍යද අනිත්‍යද? එහෙනම් අතීත සංඥාවත් අනිත්‍ය නම් වර්තමාන සංඥාවත් අනිත්‍ය නම් ඔබ අනාගතේ මට ඇසෙන්, කනෙන්, නාසයෙන් මට මෙවැනි දේවල් හඳුනා ගන්න ලැබේවා කියලා බලාපොරොත්තුවක් තිබ්බොත් නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍යයි. තේරෙනවද? මොකද අතීත සංඥාව අනිත්‍ය වූ සංඥාවක්මයි. මට අනාගතේ මෙවැනි දිව්‍ය තලයක් හඳුනා ගන්න ලැබේවා, මෙවැනි බ්‍රහ්ම තලයක් හඳුනා ගන්න ලැබේවා කියලා හිතුනොත් ඒක නිට්ටය වේද අනිත්‍ය වේද?
අනිත්‍ය වූ ධර්මයක්මයි. එනම් බලන්න මුලින් දැන් ඔබ මොකද්ද කළේ? ඇසෙන් රූපයක් දැක්ක, කනෙන් ශබ්දයක් ඇහුවා, මනසෙන් සිතුවිල්ලක් හිතුවා. දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේට ඇලුනා, ගැටුනා, උපේක්ෂාසාගත වුණා. ඇලුන, ගැටුන, උපේක්ෂාසාගත වෙච්ච දේ ඔබ හඳුනාගත්තා. හඳුනාගත්තා වූ දේ ගැන මොකද ඔබ කරන්නේ? හිතනවා. තේනාද? හිතනවා කියන්නේ මොකද්ද? සංස්කාර රැස්වීම. අපි මේ සිතන සෑම සිතුවිල්ලක් පාසාම අපි භවයට යන්නා වූ සංස්කාරයක් රැස් කරනවා. ඒක හොඳට හිතන්න. දැන් අද උදේ ඉඳන් මේ වෙනකන් ඔබ කොච්චර දේවල් හිතන්නේ නැද්ද? සිතුවිලි කීදාහක් හිතන්නේ නැද්ද? දැන් උදේ පාන්දර නැගිටින්න කියලා හිත කිව්වා, වතුර එකක් බොන්න කියලා හිත කිව්වා, මූණ හොදන්න කියලා හිත කිව්වා, කෑම කන්න හිත කියලා හිතුවා, මෙතෙන්ට එන්න කියලා හිත කිව්වා. දැන් උදේ තේ බොන්න කියපු හිත තියෙනවද? උදේ කෑම කන්න කියපු හිත තියෙනවද? මෙතෙන්ට එන්න කියලා කියපු හිත තියෙනවද? මේ සෑම හිතක්ම අනිත්‍ය වෙලා ගියා. මේ සෑම හිතක්ම අනිත්‍ය වෙලා ගියේ කොහොමද? ඔබව ක්‍රියාත්මක භාවයට පත් කරලා. තේරුණාද? සකස් වූ හිත අනිත්‍ය වුණා, සිත අනිත්‍ය වුණේ ඔබව ක්‍රියාත්මක භාවයට පත් කරලා. එතකොට මේ ක්‍රියාත්මක භාවය නිසා මොකද වුනේ? එක්ක කුසලයක් සිද්ධ වෙනවා, එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. දැන් මෙතෙන් දෙන්න ඕනේ කියලා සිතක් සකස් වුණා, ඒ සිත අනිත්‍ය වුණා. දැන් මෙතන සිද්ධ වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. තේන්න. එනම් බලන්න සකස් වෙන සෑම සිතක්ම අනිත්‍යභාවයටපත් වෙනවා. අනිත්‍යභාවයටපත් වෙන්නේ ඔබව ක්‍රියාත්මක භාවයටපත් කරලා. ක්‍රියාත්මක භාවය නිසා එක්ක කුසලයක් සිද්ධ වෙනවා, එක්ක අකුසලයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ බලන්න ඔබ කොච්චර අද දවස පුරාවට කුසල් අකුසල් රැස් කරන්නේ නැද්ද? නමුත් ඔබ දන්නේ, ඔබ හිතන්නේ පන්සල් ගියොත් විතරයි කුසල් රැස් වෙන්නේ කියලා. තේරුණ? අද දවසේ ඔබ තුල සකස් වෙච්ච සෑම සිතුවිල්ලක් තුලම තෘෂ්ණාව බැසගෙන තිබුණා. රූපය කෙරෙහි තෘෂ්ණාව බැසගෙන තිබුණා. කාය සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව බැසගෙන තිබුණා. වාචී සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව බැසගෙන තිබුණා. මනෝ සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව බැසගෙන තිබුණා. තෘෂ්ණාව බැසගෙන තිබුණ නිසා ඔබ සකස් කරගත්තා වූ සෑම සිතුවිල්ලක් තුළින්ම ඔබ එක්ක කුසලයක් අකුසලයක් රැස් කළා. එතන මේ කුසල අකුසල කියන්නේ මොකද්ද? සංස්කාර. සංස්කාර අපිව කොහට රවන් යන්නේ? භවයට. තේනවා? එහෙනම් ඔබ සකස් කරගන්න සෑම සිතුවිල්ලක් පාසාම ඔබ භවයට යන්නා වූ සංස්කාරයක් රැස් කරනවා. තේනවා? ඔබ සකස් කරගන්න සෑම සිතුවිල්ලකින් ඔබ භවයක් නිර්මාණය කරනවා. තේනවා? භවයක් නිර්මාණය කරගන්න. ඒ නිසා එහෙනම් බලන්න ඔබ මේ සිතීම නිසා සකස් කරගන්නා වූ මේ සංස්කාර නිත්‍යද අනිත්‍යද? දැන් සිතීම නිසා එක්ක කුසල් සංස්කාරයක් ඇති කරගන්න, එක්ක අකුසල් සංස්කාරයක්. මේ කුසල අකුසල සංස්කාර නිත්‍යද අනිත්‍යද? එහෙනම් මේ අතීතය තුල අපි රැස් කරගන්නා වූ සංස්කාර අනිත්‍යයි. එහෙනම් අතීත සංස්කාර අනිත්‍ය නම් වර්තමාන සංස්කාරයත් අනිත්‍ය නම් බුදුරජාන් වහන්සේ කියනවා අතීත සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා. එතන බලන්න පුංචි කාලේ ඉඳන් ඔබ යමක් හිතලා ඔබ කුසල් අකුසල් සංස්කාරයක් රැස් කළා නම් ඒ රැස් කර සංස්කාර නිට්ටේද අනිත්‍යද? ඔබ අතීත සංසාරයේ සත්විති රජ කෙනෙක් වෙලා ඉපදුනේ කුසල් සංස්කාරයක් නිසා ඒ කුසල් සංස්කාරය නිට්ටේ වුණාද අනිත්‍ය වුණාද? ඔබ සක්‍රියා වෙලා ඉපදුනේ කුසල් සංස්කාරයක් නිසා ඒ කුසල් සංස්කාරය නිට්ටේ වුණාද අනිත්‍ය වුණාද? ඔබ සතර අපායට වැටුනේ අකුසල් සංස්කාරයක් නිසා ඒ අකුසල් සංස්කාරය නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එහෙනම් අතීත සංස්කාරත් අනිත්‍ය නම් වර්තමාන මේ මොහොතේ රැස් වෙන සංස්කාරත් අනිත්‍ය නම් මම අනාගතේ මේ ආකාරයෙන් පින්කම් කරලා මේ ආකාරයෙන් කුසල් සංස්කාර රැස් කරනවා කිව්වොත් ඒ සංස්කාර නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍ය. තේන්න. මොකද අතීතේ සක්‍රියා වෙන්න අදාළ සංස්කාර රැස් කළත් අනිත්‍ය වුණා. අතීතේ සක්විති රජ වෙන්න අදාළ සංස්කාර රැස් කළත් අනිත්‍ය වුණා. එහෙනම් බලන්න අතීත සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී වර්තමාන රැස් වෙන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී එයා අනාගත රැස් කරන සංස්කාරයන් කෙරේ අනිත්‍යභාවය නිරතුරුව මතු කර ගන්න. තේරුණාද? එතකොට දැන් මුලින්ම අපි මොකද්ද දැක්කේ? ඇසෙන් රූපයක් දැක්කා, කනෙන් ශබ්දයක් ඇහුවා, මනසෙන් සිතුවිල්ල හිතුවා. දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේට ඇලුනා, ගැටුනා, උපේක්ෂාසාගත වුණා. ඇලුන, ගැටුන, උපේක්ෂාසාගත වෙච්ච දේ අපි හඳුනාගත්තා. හඳුනාගත්තා වූ දේ ගැන අපි හිතුවා. ඒ කියන්නේ සංස්කාර. හිතපු දේ ගැන අපි මොකද කරන්නේ? විශේෂ වූ දැනීමක් ඇති කරගන්නවා. මොකද විශේෂ වූ දැනීම කියන්නේ? විඥානයේ සංස්කාරපත්‍ය
විශේෂු දැනීමක් ඇති කරගන්නවා කියන්නේ කෙනෙක්ව ඇසුරු කරලා එයාට ඇලිලා ගැටිලා උපේක්ෂාසගත වෙලා එයාව හඳුනගෙන එයා ගැන හිතලා අපි විශේෂ දැනීමක් ඇති කරගන්නවා මෙයා සත්පුරුෂයෙක් මෙයා අසත්පුරුෂයෙක් කියලා. අපි ආහාරයක් අනුභව කරලා අපි විශේෂ දැනීමක් ඇති කරගන්න මේක තිත්තයි මේක ඇඹුල් මේක පිනුල් වෙලා කියලා. තේනවා? ඒ වගේ බලන්න මේ මොහොතේ ඔබ යම් විශේෂ දැනීමක් ඇති කරගත්තා නම් ඒ විඥාණය කියන දැනීම නිට්ටයද අනිත්‍යද? ඔබ අතීතේ යම් විශේෂ දැනීමක් රූපයක් ඇසුරෙන් සකස් කරගත්තා නම් වේදනාවක් සංඥාවක් සංස්කාරයක් ඇතුලෙන් සකස් කරගත්තා නම් ඒ විශේෂ දැනීම නිට්ටය උදයක්ද අනිත්‍ය උදයක්ද? ඔබ සක්විති රජ වෙලා හිටපු වෙලාවේ සක්‍රියා වෙලා හිටපු වෙලාවේ ඔබ ඇති කරගත්තා වූ ඒ රාජ භෝජන වළඳද්දි දිව්‍ය භෝජන වළඳද්දි ඇති කරගත්තා වූ විශේෂ දැනීම් නිට්ටය උනාද අනිත්‍ය උනාද? ඔබ නිරයට වැටිලා ගින්දර යෝධියත් එක්ක පිච්චි පිච්චි දඟලද්දී ඇති වුණා වූ විශේෂ දැනීම් නිට්ටය උනාද අනිත්‍ය උනාද? එනම් විඥානය කියන්නේ නිට්ටය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අතීත විඥානයත් අනිත්‍ය වෙලා ගියා නම් වර්තමාන විශේෂ දැනීමුත් අනිත්‍ය නම් ඔබ අනාගතයේ මට මෙවැනි විශේෂ දැනීම් ලැබේවා කියලා බලාපොරොත්තුවක් තිබ්බොත් නිට්ටය වේද අනිත්‍ය වේද? එහෙනම් දැන් මොකද්ද අපි මේ කලේ උදේ ඉඳන් රෑ වෙනකම් මොකද්ද අපි කරමින් ඉන්නේ? මේ හැම කෙනෙක්ම දැන් උදේ ඉඳන් රෑ වෙනකම් මොකද්ද කලේ කියලා හිතන්නකෝ. ඇසෙන් රූපයක් දැක්කා, කනින් ශබ්දයක් ඇහුවා, මනසෙන් සිතුවිල්ල හිතුවා. හරිද? දැන් හොඳට මෙනෙහි කරලා බලන්න. ඇසෙන් රූපයක් දකිනවා, කනින් ශබ්දයක් අහනවා, මනසෙන් සිතුවිල්ල හිතනවා. හිතලා මොකද කරන්නේ? දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේට එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා, එක්කෝ උපේක්ෂාසගත වෙනවා. ඇලුන ගැටුන උපේක්ෂාසගත වෙච්ච දේ හඳුනගන්නවා. හඳුනාගත්තා වූ දේ ගැන හිතනවා. ඒ කියන්නේ සංස්කාර හිතපු දේ ගැන විශේෂ දැනීමක්. දැන් ඕක නෙමෙයිද උදේ ඉඳන් රෑ වෙනකන් අපි කරන්නේ? ඕක තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. තේරෙනවද? උදේ ඉඳන් අපි මේ රෑ වෙනකන් ඕක තමයි කරන්නේ. නමුත් මේ කරන්නා වූ කාරණා පහ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. නමුත් මේ අනිත්‍ය වූ කාරණා පහම නිට්ට වශයෙන් ගැනීම නිසා අපි නිරතුරුවම සක්කාය දිට්ඨිය තව තව තීව්‍ර කරගන්නවා. කුමක් කෙරේ සක්කාය දිට්ඨියද? රූපය කෙරේ, වේදනාව, සංඥාව, චේතනාව, විඥානය කෙරේ සක්කාය දිට්ඨිය තීව්‍ර කරගන්නවා. සක්කාය දිට්ඨිය තීව්‍ර වෙන්න ලෝභ දේශ මොහ අකුසල් අපිතුලින් තව තව තීව්‍ර වෙනවා. ලෝභ දේශ මොහ අකුසල් තීව්‍ර වෙන්න භව ගමනේ සතර අපායට වැටීමේ තින අනතුරුදායක භාවය තව තව අපි විවෘත කරගන්නවා. තේනද? එහෙනම් දැන් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී නිරතුරුවම මේ මුලින්ම රූපේ වර්තමාන අතීත අනාගත වශයෙන් මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. රූපය කෙරෙහි තෘෂ්ණාව සකස් වෙන මොහොතේම සක්විති රජ වෙලා තිබුණ රූපයත් අනිත්‍යයි කියලා දකින්න. දෙවියෙක් ගත්මේක් වෙන්න කියලා තෘෂ්ණාවක් ඇති වෙන මොහොතේම අතීතේ සක්‍රියා වෙලා අනිත්‍ය වුණා නම් නැවත දිව්‍ය බ්‍රහ්ම ජීවිතයක් එපායි කියලා දකින්න. මේ දකින්න මොහොතේ ඔබ දකින්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය. පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න ඔබ තුලින් ෂේ වෙලා යන්නේ සක්කාය දිට්ඨිය නැත්තම් මමත්වේ දැඩි භාවය. හරිද?